මහනුවර ඇති වුණු ගැටුම දැන් ඉවරයි. ඇඳිරි නීතියත් ඉවරයි. තව ටික දවසකින් මෙතන අනිද්ද වෙන විට හදීසි නීතියත් ඉවරයි. හැබැයි Facebook තහනව නම් ඉවර නැහැ. ඇයි ඒක එහෙම වෙලා තියෙන්නේ? ආණ්ඩුව මේ හදන්නේ දඹුලු ගිහින් තලගොයි මරන්නයි. වෛරී ප්‍රකාශ පාලනය කිරීමට මුවා වෙලා ආණ්ඩු විරෝධය මර්ධනය කරන්නයි. ඇත්තෙන්ම පෞගිය කාලේ ආණ්ඩු විරෝධයේ උල්පත බවට පත් වී තිබුණේ සමාජ ජාලාවන්. ඒ නිසා මේ ඇති වුණු කලබලයට මුවා වෙලා සමාජ ජාලා මර්ධනය කිරීමේ වෑයමක යාපාලනය සහ ප්‍රකාශන නිදහස ලබාදීමට පොරොන්දු වී බලයට පැමිණි ආණ්ඩුව මේ මොහොතේ කරමින් සිටිනවා කියන එක ඉතාම කනගාටුවේ වුණත් සිහිපත් කරන්න ඕනි. අපි ඒකට ඉඩ තියන්නේ නැහැ කියන එකත් ජනතාවට අවධාරණය සිහිපත් කරනවා. ඒ වගේම මේ තානම පැනවූ දවසේම මම මාධ්‍යවලට කිව්වා ලෝකයේ අද පවතින තාක්ෂණික මෙවලම් හමුවේ මේ තහනම ප්‍රායෝගික නැහැ කියලා. මේ දවස්වල අපි කායිරෙන් පාර පනිනකොට කකුලක් පොඩ්ඩක් කායිරෙන් එළියට පැන්නත් අත්අඩංගුවට ගැනීමේ අවධානමත් තිබෙන නිසා මේ දිනවල අපි නම් Facebook යන්නේ නැහැ. හැබැයි මේ තිබෙන තාක්ෂණික මෙවලම් භාවිතා කරලා තරුණයෝ Facebook ගිහිල්ලා බලද්දී මෙන්න බොලේ ජනාධිපතිතුමයි අගමැතිතුමත් Facebook ඇවිල්ලා. ජනාධිපතිතුමයි අගමැතිතුමාගේ දෙදෙනාගේම Facebook පිටුවල නිරන්තරයෙන් නව තොරතුරු ඇතුළත් කරමින් පෝස්ට් පළකිරීම සිදු කරලා තිබුණා. ඉතින් අවවාදයට වඩා ආදර්ශයේ උතුම් කියන නිසා ජනපති අගමැතිටයි හොඳනම් රටේ සාමාන්‍ය ජනතාවට නරක වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ මතුවෙන නිසා දැන්වත් මේ විහිළුව නතර කළ යුතුයි. ඇත්තෙන්ම වෛරයේ පැතිරවීමට Facebook යොදා ගන්නවා කියන පදනමින් Facebook තහනම් කරනවා නම් මිනි මැරුම් සඳහා පිහිය පාවිච්චි කරන නිසා එනම් පිහියත් තහනම් කරලා තිබෙන්න එපා. ලෝකයේ විශාල පිරිසක් මිය යනවා ආහාර විසවීමෙන්. ඒකයි කියලා ආහාර ගැනීම තහනම් කරන්න පුළුවන්. ඒ වගේ ඊටත් වඩා විශාල පිරිසක් මිය ගිහිල්ලා තිනවා වාහනවල ගමන් කරද්දී අනතුරු වලට ලක්වීමෙන්. ඒකයි කියලා වාහනවල ගමන් කිරීම තහනම් කරනවද? ලෝකයේ වැඩිම පිරිසක් මිය ගිහින් තිබෙන්නේ ඇඳක නිදාගෙන ඉන්නකොට. එහෙනම් ඒකයි කියලා ඇඳේ නිදා ගැනීමත් තහනම් කරනවද? ඒ නිසා ලෝකයට වීලු සපයන්නේ නැතුව මේ Facebook තානම වහාම ඉවත් කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.